ආයුබෝන් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවෝ හැමෝම. ඉතින් මේ වීඩියෝෙන් කියලා දෙන්න හදන්නේ අපේ තියෙන ඕනම වීඩියෝ එකකට කොහොමද සබ්ටයිටල් ෆයිල් එක හදාගන්න කියලා. ඉතින් මේ වීඩියෝෙන් කියලා දෙන්නේ සබ්ටයිටල්ස් දැනගන්න විදිහ නෙමෙයි සබ්ටයිටල් ෆයිල් එකක් අපි විසින්ම හදාගන්න හැටි ගැන. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. මේකට ගොඩක් softwares තියෙනවා. ඒ වලට මම අද භාවිතා කරන්නේ අපේ හැමෝගෙම computers වල තියෙන notepad කියන software එක. අපිට Windows search bar එකට ගිහිලා notepad කියලා search කරාම දැන් ඔයාලට මම ඕපන් කරගත්ත විදියට notepad එක ඕපන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පළවෙනි comment section එකේ පළවෙනි comment එක විදියට තියෙනවා මෙන්න මේ ඔයාලට screen එකේ පේන code එක. මේ code එක copy කරලා notepad එකට paste කරන්න. හොඳට මතක තියාගන්න මේක තියෙන්නේ පළවෙනි comment එක විදියට. මේක description section එකට දැම්මේ නැත්තේ YouTube එකෙන් මේකේ තියෙන සමහර characters block කරනවා. ඒ හින්දා මේක තියෙන්නේ comment section එකේ පළවෙනි comment එක විදියට. හරි දැන් ඒක ඔයාලා copy කරගෙන paste කරගන්න ඇති. අපි බලමු මේකෙන් මොනවද මේ කියවෙන්නේ කියලා. එක කියන්නේ අංකය. හැම දෙයකටම අංකයක් තියෙනවා. ඒ වගේ තමයි subtitles ගොනුවකටත් අංකයක් තියෙනවා. මෙතන වම් පැත්තෙන් තියෙන බිංදු ටික, දකුණු පැත්තෙන් තියෙන බිංදු ටික. වම් පැත්තේ තියෙන බිංදුව වලින් කියවෙන්නේ පටන් ගන්න වෙලාව. ඒකෙනුත් පළවෙනි බිංදු දෙකෙන් පැය, දෙවෙනියට මිනිත්තු, තප්පර, මිලි තප්පර. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා ආයෙත් පැය, මිනිත්තු, තප්පර, මිලි තප්පර තියෙන ටික. Type here the subtitles කියන දැන් අපිට ඕන subtitle එක type කරන්න ඕන. අපි එහෙනම් මේකෙන් පුංචි subtitle file එකක් හදමු. මට ඕන වීඩියෝ එක පටන් අරගෙන තප්පර 10ක් ගියාට පස්සේ මෙන්න මේ text එක type කරන්න. hi කියලා. ඊට පස්සේ ඒක 15 වෙනි තප්පරේදී ඉවර වෙන්න දාන්න ඕන. මේ විදිහට. ඊට පස්සේ මට දැන් තවත් මොකක් හරි ටයිප් කරගන්න ඕන නම් hi කියන තැන ඉඳන් දෙපාරක් enter click කරලා අංක 2 දාන්න. ඊට පස්සේ අපේ වෙලාව. ඒ කියන්නේ මෙන්න මේ උඩ තියෙන වෙලාව අරගෙන control C control V වලින් paste කරගන්න. මේ කියවෙන්නේ 15 වෙනි තප්පරේදී. ඒ කියන්නේ අපි 15 වෙනි තප්පරේ තමයි ඊළඟ එක පටන් ගන්න ඕන. එහෙනම් මෙතන 5 දාලා ඒක ඉවර වෙනවා 20 වෙනි තප්පරේදී. මෙතෙන්ට ටයිප් කරනවා මේ විදිහට. මම මේ subtitle file එක හදන්නේ මම කලින් කරපු වීඩියෝ එකකට. ඔයාලට පුළුවන් මෙන්න මේ icon එක click කරලා ඒ වීඩියෝ එක බලන්න. ඊට පස්සේ මම තවත් මොකක් හරි add කරගන්න ඕන නම් ඒකට මම අංක 3 type කරලා ආයෙත් මේක type කරනවා අපේ වෙලාව. මේ පාර මම subtitles පෙන්නන එක පටන් ගන්නෙ 25 වෙනි තප්පරේදී. ඒක ඉවර කරනවා 30 වෙනි තප්පරේදී. ඊට පස්සේ මෙතන type කරනවා මේ විදිහට. දැන් අපි මේක save කරගන්න බලමු. ඒකට file save as වලට යන්න. ඊට පස්සේ ඔයාගේ වීඩියෝ එකේ තියෙන තැනට මේක save කරගන්න ඕන. මම දැන් මේකට භාෂණ කියලා ලබා දෙනවා. ඊට පස්සේ පිටත් කියලා S R T කියන අකුරු තුන type කරන්න ඕන. ඊට පස්සේ save as type එකට all files encoding එකට UTF-8 කියන එකට switch වෙන්න ඕන. ඊට පස්සේ save දෙන්න. ඊට පස්සේ අපි බලමු තියෙන තැන. ඔයාලට පේනවා මෙතන දකුණු පැත්තෙන් වීඩියෝ එකයි වම් පැත්තෙන් අපේ ටෙක්ස්ට් ෆයිල් එකයි තියෙනවා. ඔයා මේ සබ්ටයිටල් ෆයිල් එක රන් කරන්න කලින් වීඩියෝ එකේ තියෙන නම කොපි කරගන්න ඕන. right click rename වලට ගිහිල්ලා dot එකට කලින් තියෙන හැම අකුරම right click කරලා කොපි කරගන්න. ඊට පස්සේ මේකට rename වලට ගිහිල්ලා paste කරන්න. එතකොට මේ දෙකේම නම එකම විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේකේ තියෙන how to use YouTube in Sinhala මේකේ තියෙන්නේ ඒ විදිහටමයි. ඉතින් මේ විදිහට තමයි basically subtitle file එකක් හදාගන්නේ. ඔයාලට පුළුවන් වීඩියෝ එක රන් කරලා මේක හරියටම වැඩ කරනවද කියලා බලන්න. ඒ වගේම මතක තියාගන්න ඕන එක එක media players වලට එක එක විදිහට subtitles file එක import කරගන්න ඕන. ඒ කියන්නේ මේකට අපි දැන් VLC media player එක නම් subtitles add subtitle වලට ගිහිල්ලා මේ file එක import කරලා මේකට දෙන්න ඕන. එහෙම දුන්නේ නැත්නම් මේක අපිට ඩිස්ප්ලේ වෙන්නේ නැහැ නිවැරදිව. ඒ හින්දා එක එක මීඩියා ප්ලේස් වල තියෙනවා එක එක විදිහට. ඒ ක්‍රමයට අනුව ඔයා හොයාගන්න ඕන ඒක ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒ විදිහට ඇඩ් කරාට පස්සේ මේ සබ්ටයිටල් ෆයිල් එක හරියටම වැඩ කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් ගොඩක් මම ඉදිරියට අරන් එනවා. මේ වීඩියෝ එක බලලා ගොඩක් ස්තුතියි. මම භාෂණ හරිචන්ද්‍ර YouTube channel එකේ